තාත්තා කියන්නේ පුංචි දරුවන්ගේ වීරයා. අපි පුංචි කාලේ අහසේ විදුලියක් හිටුවත් දුවගෙන යන්නේ තාත්තා ළඟට. තමන්ගේ පියාගේ උණුසුම ආරක්ෂාව තියනවා කියලා දරුවෝ දන්නවා. ඒ වගේ සුන්දර අතීත මතක සටහන් අපි හැමෝගෙම ළමා කාලය තුල ගැප්පෙලා තියෙනවා. පියසෙනෙහස කියන්නේ කවදාවත් මරින්න පුළුවන් දෙයක් නෙවෙයි. පියවරු දරුවෝ වෙනුවෙන් කරන කැපකිරීම දන්නේ එයාලා විතරයි. අද කතාව ඇමරිකා එක්සත් ජනපදයේ දියණියකට ලැබුණු අපූරු නත්තල් තෑග්ගක් ගැනයි. කතාව අවසානෙ වෙනකම් නරඹන්න. ඔබට නොදැනීම ඔබේ ඇසින් කඳුලක් වැටේවි. හමුදා නිලධාරීන්ට සිද්ධ වෙනවා තමන්ගේ ජීවිතේ බොහෝ ආසහිතන දේවල් තමන්ගේ වෘත්තිය වෙනුවෙන් කැප කරන්න. ඉතින් එයාට තමන්ගේ ක්‍රියාන්විත රාජකාරිය වෙනුවෙන් විශාල කැපකිරීමක් කරන්න සිද්ධ වෙනවා. තමන්ගේ පවුලෙන් වෙන්වලා දුරකට යනවා කියන එක මොනතරම් වේදනාවක්ද. මේ තමන්ගේ පියා පිළිබඳව දියණිය තැබූ සටහන. ඒ 1952 වසරයි. මගේ පියා සේවය කරන්නේ ඇමරිකා එක්සත් ජනපද යුද හමුදා ඉංජිනේරු බලකායේ විශාල කැණීම් නෞකාවක. ඔහු ගත කළේ ඉතාමත් අවිවේකී ජීවිතයක්. ඔහුට නෞකාව එක්ක විවිධ ගමනාන්තවලට යන්න වෙන එක සාමාන්‍ය දෙයක්. ඒ නිසා ඔහු අපගේ උතුරු කැරලිනා නිවසින් බොහෝ කාලයක් ඈත් වෙලා හිටියා. ටිකෙන් ටික ප්‍රීතිමත් නත්තල් සමය ළඟා වෙමින් තිබ්බා. එක දවසක් මගේ පියා ටෙක්සාස්හි ගැල්වෙස්ටන් හි සිට අප වෙත දුරකථන ඇමතුමක් ලබා දුන්නා. මෙවර ඔහුට අප සමග නත්තල සැමරීමට නිවසට පැමිණිය නොහැකි බව තමයි ඔහු දැන්නුවේ. ඔහුට එම ස්ථානයේ සිට නිවසට පැමිණීමට ක්‍රමයක්ද නැති බව ඔහු කියා සිටියා. මේ පිළිබඳව අපගේ මව කණගාටුවට පත් වුණා. ඔහුගේ තීරණය මොනතරම් සාධාරණද නිවැරදිද කියලා ඇය දැනගෙන හිටියා. ඊට පස්සේ ඇය මගේ සහෝදර සහෝදරියන් සහ මා කැඳවලා මේ පිළිබඳව අපට පැවසුවා. ඒ ප්‍රවෘත්තිය මගේ හදවතට තදින්ම දැනුණා. පියානුමැති නත්තලකින් පළක් තියනවාද කියලා මට හිතුණා. ඒත් මට දැනුණා ඔහු නිවසට එන්න ගොඩාක් උත්සාහ කරනවා සහ කරන්න ඇති කියලා. නත්තලට කලින් දවසේ නිින්ද මගේ හිතට වැඩි දැඩි බවක් ගෙනලා දුන්නා. හරියට නිින්දක් ලබා ගන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. නත්තල් දින උදෑසන අපි අවදි වෙනකොට නත්තල් සීය නිවසට ඇවිල්ලා තිබ්බා. ඒ දිනේ මගේ සොහොයුරාට ලැබුණු තෑග්ග ගැන මට මතකයක් නැහැ. නමුත් මටත් මගේ සහෝදරියන්ටත් අලුත් බෝනික්කන් සොයා ගැනීමට හැකියාව ලැබුණා. ඔවුන්ට නම් බෝනික්කන් සමග සෙල්ලම් කිරීමට කරත්තයක් තිබුණා. නත්තල් සීය මට තොටිල්ලක් ගෙනල්ලා තිබුණා. අපි හැමෝම ලැබුණු තෑගි ගැන ගොඩාක් සතුටටපත් වුණා. ඒ නිසා අපි සෙල්ලම් කරන්න එළියට ගියා. නත්තල් සීය මට දුන්න තෑගි තාත්තාට පෙන්වීමට නොහැකි වීම ගැන මම දුකින් සිටින ආකාරයේ මවට ඇඟවීමට මට අවශ්‍ය වුණේ නැහැ. අපි එලිමහනේ සෙල්ලම් කරමින් ඉන්න අතරතුර මම ඔළුව උස්සලා වටපිට බැලුවා. එකවරම තාත්තා දුරින් ඉන්නවා මම දැක්කා. පුදුමයට පත් වුණ මම ඒ පිළිබඳව අම්මාට පැවසීම සඳහා ගේ ඇතුළට දිව්වා. එයා, ඒ කියන්නේ අම්මා, මා පැවසූ දේ විශ්වාස නොකළ අතර බොරු කතන්දර ගොතන්න එපා කියලා මට කිව්වා. ඒත් ඒ මගේ පියා බව මට 100%ක් විශ්වාසයි. නමුත් මගේ මව නැවත නැවතත් කියා හිටියේ ඔහුට හැකිනම් අනිවාර්යයෙන්ම මෙහි පැමිණෙන බව. ඇසුණු අඩිපාරවල්වල යම් හුරු බවක් මට දැනුණා. මම පිටතට දිවගෙන යද්දී තාත්තා එහි සිටිනු මට දැක ගැනීමට ලැබුණා. ඔහු මා වැළඳ ගැනීමට දෑත දිගු කර අතර මා ඒ සඳහා වේගයෙන් දිව ගියා. නත්තලට නිවාඩු ලබා ගැනීමට ඔහු දැරූ උත්සාහය අසාර්ථක වුණ බවත් අවසාන මොහොතේදී කම්කරුවන් පිරිසක් රියපැදවීමට තීරණය කර බවත් ඔහු පැවසුවා. ඉන්පසු ඔහු මුළු රාත්‍රියේම පාගමනින් ගමන් කළේ තම නිවසට පැමිණීම සඳහාලු. තාත්තාගේ හදිසි පැමිණීම නිසා මෙම නත්තල මගේ ජීවිතේ අමතක නොවන මතකයන්ගෙන් පිරුණු නත්තලක් බවට පත් වුණා. අපි හැමෝගෙම ජීවිතවල මේ වගේ සතුට දුක කැටුණ ලස්සන මතකයන් තියෙනවා. ඒ මතකයන් කවදාවත් අමතක කරන්න එපා. හැමදාම හදවතේ තියාගන්න. ඔයාගේ අමතක නොවන මතකයක් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඉදිරියට අපි ඉදිරිපත් කරන වීඩියෝ නරඹන්න. ඒ වගේම තව තවත් කතා අහන්න අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. bell icon එක අනිවාර්යයෙන්ම click කරලා තියාගන්න.